මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී තිබුණේ අද පූර්ව භාග 6:52යි. අද දිනට නියමිත සුබ වර්ණය වන කොළ පැහැයින් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම යෝග්‍ය බවයි මෙවර නැකත් සීට්ටුවේ දැක්වුණේ. අලුත් අවුරුදු නැකත් සීට්ටුවට මෑතකදී එක් වූ පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය හෙටට යෙදී තිබෙනවා. හෙට පූර්ව භාග 10:16ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයේ සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම යෝග්‍ය බවයි නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ. මේ අතර රැකිරක්ෂා සඳහා පැමිණි බොහෝ පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මෙලෙස දක්නට ලැබුණා. කොළඹ කොටුවට අද දිනේත් වැඩි පිරිසක් පැමිණ තිබුණේ කාර්යාල සේවකයන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දුම්රිය ගමනාගමනය අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය රියදුරන්ගේ සංගමය පවසන්නේ. මේ අතර මගී ජනතාවගේ පහසුව සඳහා දිවයින පුරා බස් රථ 75%ක් පමණ ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ලංකා පුරාම පෞද්ගලික බස් රථ 75%ක් විතර ධාවනය සිද්ධ වෙනවා. පෞද්ගලික බස් රථ සේවාව යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. මගීන්ගේ තදබදයක් ඇති වුණා කියලා වාර්තා වුණේ නැහැ. ලංකා පුරාම බස් ධාවනය සිද්ධ වෙන නිසා මගීන්ගේ අඩුවක් තමයි තියෙන්නේ. අතිරේක බස් රථ අවශ්‍යතාවකුත් නැහැ කියලා ප්‍රදේශ වාර්තා වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.